රටේ තියෙන ලෝකේ තියෙන වාතාවරණයත් එක්ක මම හිතන්නේ අවුරුදු දෙකකට අවුරුද්දකට පස්සේ තියෙන පළවෙනි මෝටර් රථ තරඟය. ඉතින් මම හිතන්නේ අපි ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ගිය අවුරුද්දේ තිබ්බ එකම තරඟයත් සදන් එළිය කන්ද හී ක්ලයිම් එක විතරයි මේ ක්‍රීඩාවේ මෝටර් රථ ක්‍රීඩාවේ සහ යතුරුපැදි ක්‍රීඩාවේ තිබ්බ එකම තරඟය තමයි සදන් එළිය කන්ද හී ක්ලයිම් එක. ඉතින් මම හිතන්නේ අපි ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ සදන් එළිය කන්ද ඕගනයිස් කරන සියලුම සහෝදරයන්ට මේක ගොඩාක් මහන්සියෙන් කරන තරඟයක්. ඒ වගේම තමයි දකුණට රුහුණට තියෙන එකම මෝටර් රථ කඳු තරඟයත් සදන් එළිය කන්ද හී ක්ලයිම්. ඉතින් මම හිතන්නේ ඒගොල්ලෝ මේ අවුරුද්දේ තරඟය ගොඩාක් මහන්සියලා ඕගනයිස් කරන්නේ මේ තරඟේ 25 වෙනි වතාවටයි මේක තියන්නේ. මම හිතන්නේ මමත් එක 20ක් විතර දුවලා තියෙනවා. මම හිතන්නේ පුදුම කැපවීමකින් කරන්නේ. මම හිතන්නේ අපේ පරණ මෝටර් රථ තරඟ ඔක මුලින්මක ප්‍රීති පල්ලිය ගුරු හිමත් ওই තරඟේ ඕගනයිස් කරන්න ගිහිලා තමයි හදිසියෙම නැති වුනේ. ඉතින් මම හිතන්නේ මේ තරඟය මම හිතන්නේ ගොඩාක්ම මේ අපි ඒ වගේ මාධ්‍යයටත් ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන. මේ අපේ මෝටර් රථ තරඟ ගමට අර යන්නේ මාධ්‍ය. ඒක හින්දා මාධ්‍ය තමයි ගොඩාක්ම අපේ තරඟ වලට අපිව ඉස්සරහට අර යන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ තරඟ පවත්වන අය කිසිම ආදායමක් මුදලක් බලාපොරොත්තු වෙන්නේ මේ දේ කරන්නේ. තමන්ගේ ආශාවන් සහ විනෝදාංශයක් ලෙස මේක කරන්නේ. එහෙම නැතුව මේක වෘත්තිමය ක්‍රීඩාවක් නෙමෙයි. මේ අපි හැම තරඟකරුවෙක්ම මෝටර රථ තරඟකරුවෙක්ම යතුරුපැදි තරඟකරුවෙක්ම සහ ඕගනයිසර්ස්ලා තමන්ගේ විනෝදාංශය තකා තමයි මේක කරන්නේ. ඉතින් මම හිතන්නේ ඒ වගේම තමයි ලොකුම අධික වියදමක් යනවා. මෝටර රථ තරඟ කියන්නේ ලෝකයේ තියෙන ඩේන්ජරස් ස්පෝර්ට් එක සහ අධික වියදම් දරන ක්‍රීඩාවක්. ඉතින් මම හිතන්නේ ඒ වගේම තමයි අපේ ස්පොන්සර්ස්ලා නැත්තම් මේ තරඟය කරන්න හරිම අමාරුයි. ඉතින් ඒ හින්දා අපි මුලින්ම SLT සමාගම මම හිතන්නේ මේ ප්‍රධාන අනුග්‍රහයක SLT අපි ඒගොල්ලන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වගේම අනිත් ස්පොන්සර්ස්ටත් ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙනවා මේ වසංගතයේත් එක්ක අපේ ඊළඟ තරඟ තියෙන ඔක්කොම ශ්‍රී ලංකා යුද හමුදාවත් එක්ක. ඉතින් මම හිතනවා යුද හමුදා පැවැත්තුමා මම හිතන්නේ බොහොම ධනාත්මකව මේක ගැන හිතනවා. ඉතින් මම හිතනවා ඊතුරු තරඟ ටිකත් මොකද මේ හැම තරඟකපතයක්ම තියෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව සහ ගුවන් හමුදාව සතුව. ඉතින් ඒ හින්දා ඒගොල්ලොන්ගේ කැපවීම සහ මේක අපි දන්නේ කොයි තරම්ද. මොකද ගිය අවුරුද්දේත් කැලෙන්ඩර් අපි මේ අවුරුද්දේ 2021 කැලෙන්ඩරේ අවුට් වෙලා ඉවරයි මුළු අවුරුද්දෙම කැලෙන්ඩරේ. නමුත් තරඟ තියන්න පුළුවන්ද බැරිද කියන එක ඩිසයිඩ් කරන්නේ ඒ තරඟ පත සම්බන්ධව ඒ අවශ්‍ය රෙජිමේන්තුව. ඉතින් මං හිතන්නේ ඉස්සරහට මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ තරඟය පවත්වන තරඟයට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙන්න වෙනවා. මොකද ඉතාමත් බාධක මැද මේ තරඟය කරන්නේ. ඉතින් ඒ වගේම තමයි පුළුවන් තරම් ඒගොල්ලෝ ඒ සදන් එළිය කන්ද හිල් ක්ලයිම් එක ඒ මං හිතන්නේ රුහුණේ ඉන්නේ ඒ හැම මෙම්බර් කෙනෙක්ම පුදුම ධෛර්යයෙන් තමයි මේක කරන්නේ. breaking.lk